कोरोना व्यसन इताम दरणु पहरक एल्लवी मेवन अवस्थावक रटे जनतावट कन्न बोन्न तीन आहार द्रव्य टिक पवा विशाल मुदलगट अलविकर्मीन मिनिसुन्गे मिनी कंदन मतेन मडिय थरकर गनीमट कटेतु करन अपेम रटे एतम दीन व्यापारिकीन पिरिसक पिलिबंद तोरतुरु मेवन बिट वार्तावेमीन पवतिनवा विशेषेन्म मेवन बिट वी सहल सीनी किरिपिटी सह गैस एतुलु अत्यावश्य भांड रसक विशाल हिंगयक पवतिनवा මෙයතරින් ඇතම් බහඬ ඊටම කූට ලෙස සංගවා ගනිමින් ජනතාව පත්ම සිටින අසීරු තත්වෙන් තමන්ගේ මඩිය තර කර ගන්නට උත්සාහ කරන මේ ව්‍යාපාරිකින් නිසා රටේ ජනතාව දිනෙන් දින දැඩි අසරණ තත්වයකට පත්වෙමින් සිටිනවා මේ පිළිබඳව කටයුතු කරන අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් දෙපාර්තමේන්තු සහ එම ආයතන ඇතම් විට නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීමද මෙවන් තත්වයක් ඇතිවීමට හේතු වූ බව නොරහසක් කෙසේ වෙතත් මෙම කූට වෙළඳුන්ට රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පාගා නොදීම සඳහා ජනාධිපතිවරයා ඊයේ විශේෂ පියවරක් ගත්තා. ඒ අත්‍යවශ්‍ය ආහාර සැපීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත් කරමින් මේ අනුව අත්‍යවශ්‍ය ආහාර සැපීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපෑවත් වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කළේ මේ ආකාරයෙන්. මෙහිදී වී සහල් සීනි අතුරු අත්‍යවශ්‍ය ආහාර තොග සංගවීම අධික මිල ගණන් අය කිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් කරන වෙළඳපොළ අක්‍රමිකතා වැළැක්වීම සඳහා රජයේ සහතික මිලට හෝ රේගුවේදී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන වී සහල් සීනි අතුරු අත්‍යවශ්‍ය ආහාර තොග මිල දීගෙන ජනතාවට සාධාරණ මිල ගණන් වලට ලබා දීමට බලයලත් නිලධාරීන් කටයුතු කිරීමටත් රාජ්‍ය බැංකුවලින් තොග මිල දී ගැනීමට ලබා දී ඇති ණය ණය ලබාගත් අයගෙන් අයකර ගැනීමටත් හැකිවන පරිදි මෙම නීති රෙගුලාසි මකවනවා සාමාන්‍ය ජන ජීවිතයේ යථා පරිදි පාත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ වී සහල් සීනි ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරාල් MDSP නියුන් හැල්ල මහතා පත් කරනු ලැබුවා මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද රට තුල පවතින සීනි අර්බුදයේ පිළිබඳව අදහස් පළ වුණා මේ රටට සීනි ගෙන්වන ලද එම ව්‍යාපාරිකයින් ඉතාම නරක විදියට මේ රටේ ජනතාව ගසා කැමේ ව්‍යාපාරික නිරත වෙලා තිබෙනවා. ඔබ දන්නවා ගෑස් හිගයටත් මූලිකම කාරණේ උනේ ගෑස් මිල වැඩි කරන්න ඉල්ලීමක් කළ රජය දෙකට විරුද්ධ වෙච්ච නිසා තමයි මේ අවස්ථාවේදී ගෑස් හිගයක් ඇති උනේ. ඉතින් මේ කෘතිමව ඇති කරන මෙවැනි තත්ත්වයන් පිළිබඳව රජය තීන්දු ගන්නවා. ඒ වගේම පාරිභෝගික ආරක්ෂණ මාත්‍ය ලසන්ත අලගේවන් මැතිතුමිය ප්‍රකාශ කළ මේ සම්බන්ධයෙන් අපි නිශ්චිත පියවරක් ගන්නවා කියන කාරණය. ඉතින් අපි අවශ්‍ය ක්‍රියාමාර්ග යම් පමණකට මේ සම්බන්ධයෙන් අරගෙන තිබුණත් තවත් නිශ්චිත ක්‍රියාමාර්ග රැසක් ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙන සිටිනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න